වැදගත් ප්‍රශ්න තව තියෙනවා. වැදගත් මේ ප්‍රශ්න හුඟක් හොඳයි, ලේසි වැදගත් වෙනවා. මේ දුක්ඛ සත්‍යය කියන එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මේ දුක්ඛ සත්‍යය මොකක්ද කියලා දැනගන්නකොට අද දුක කියන එකට දුක්ඛ සත්‍යය කියන්න පුරුදු වෙලා තියෙනවා. මොකද දුක්ඛ සත්‍යය කිව්වහම, චතුරාර්ය සත්‍යය කියන්න කිව්වහම දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මඟ කියලා හතරක් කියනවා. දුක දුක්ඛ සත්‍යය දහපුවාම දුක්ඛේ ඥානං දුක්ඛ සත්‍යය, දුක පිළිබඳ දකින නුවණටයි දුක්ඛ සත්‍යය කියන්නේ, දුකට නෙමෙයි. නමුත් අන්න ඒවා තමයි වෙහිච්ච තැන්. දුක එකක්, දුක්ඛ සත්‍යය කියන්නේ ඥානයක්. දුක කියන්නේ යම් කිසි ආකාරයේ මේ සසරේදී විඳින වේදනාව. ඒක වේදනා චෛතසිකයේ හතු දෙයක්. දුක, දුක්ඛේ ඥානං ප්‍රඥා චෛතසිකයේ හතු දෙයක්. දුක්ඛේ ඥානං පහළ වෙන්නේ ප්‍රඥා චෛතසිකයේ මුල් කරගෙන. දුක දකින්නේ වේදනා චෛතසිකයේ මුල් කරගෙන. වේදනා චෛතසිකය කියන්නේ සියලු සතුන්ට සාධාරණ චෛතසිකය. හිතක් හටගත්තා නම් ඒ හිතේ වේදනා චෛතසිකය හට ගන්නවා. ඒකෙදි දුක් වේදනා කියලා කොටසක් දුකට හේතු වෙන අරමුණක් ස්පර්ශ වීමෙන් එනවා. අන්නේ ඇති වෙන දුක් වේදනාවට අපිට දුක දැනෙනවා කියලා අපි කියනවා. ඒක තමයි දැනෙන දුක. ඒ දැනෙන දුක දුක්ඛ සත්‍යය නෙමෙයි. ඒක මේ බල්ලන්ටත් දැනෙනවා, සත්තුන්ටත් දැනෙනවා. අපාය මරලා තෝ නිදෙන්නේ දුක දැනිලා තමයි. දුක් වේදනාව විසඳ බැරුව අපාගත වෙලා දුක් විඳින සත්වයෙක් තරම් දුක් වේදනාව විඳපුවා තව සත්වයෝ නැහැ. දැන් මේ මොහොතේ වැඩිම දුක් වේදනාව විඳින්නේ අපාගත වෙලා ඉන්න සත්වයෝ. ඉන් දුක් වේදනාව දුක් සත්වේ නම් එහෙම චතුරාර්ය සත්‍ය ලැබුවා අපාය කොයින්ද? එක සත්‍යයක් දැක්කොත් ඉතින් සත්‍ය තුනත් පෙරපසු නොවි මේ මොහොතේම දකින්නවා කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙනම් දුක දුක්ඛ සත්‍යේ නම් අපාගත වෙලා ඉන්න සත්‍යය තරම් දුක දකින්නයි තව නැහැ. දුක දැනෙනවා ඒ ඇයිට. ඒ දැනෙන දුක දුක්ඛ සත්‍යේ නම් එහෙම චතුරාර්ය සත්‍යෙම අවබෝධ වෙලා තියෙන්න ඕනේ ඉතින්. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් අපාය චතුරාර්ය සත්‍ය අවබෝධෙච්චයි නැහැ. එහෙනම් මොකද දුක්ඛ සත්‍යය කියන්නේ? ඔය හැම පැත්තෙම සාධක පෙන්වන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨි. චතුරාර්ය සත්‍ය දැකීමේ පළවෙනි එක තමයි සම්මාදිට්ඨිය, ආර්ය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ප්‍රඥා චෛතසිකය සතු ඥාන දර්ශනෙටයි තියෙක. අන්න ඒක තමයි එක ඥානය පහළනොත් පෙරපස නොවි අනිඥාන තුනත් පහළ වෙනවා. ඒකයි චතුරාර්ය සත්‍යයේ මේ ක්‍රමෙයි. නමුත් අද උගන්වන්නේ චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන්න ගහ දුක චතුරාර්ය සත්‍යයේ එකක් හැටියට. දුකට හේතුව චතුරාර්ය සත්‍යයේ තව කාරණයක් හැටියට. කොහොමයි විග්‍රහ කරන්නේ? මේ හැම එකක් පිළිබඳව යම් ඥානයක් තියෙනවා. ප්‍රඥා චෛතසිකය සතු ඒක. ප්‍රඥා ගෝචර චතුරාර්ය සත්‍යය. ප්‍රඥාවෙන් දකින්න ඥානය තමයි විග්‍රහ වෙන්නේ. ඔය ක්‍රමයට දකින්න ඕනේ ඒක. ඉතින් ඒක දැකගන්නේ කොහොමද? අනිච්චං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං අසාර කට්ඨේනාති. අන්න අර්ථ තුනක් තියෙනවා තුනට. ක්ෂයාර්ථයෙන් දුක දකින්න, භයාර්ථයෙන් ක්ෂයාර්ථයෙන් අනිච්ච දකින්න, භයාර්ථයෙන් දුක දකින්න, අසාරාර්ථයෙන් අනත්ත්ව දකින්න. සරියුත් මහරහතන් වහන්සේ සංගායනාවට ගත්ත අටුවාවකින් පෙන්ලා තියෙන ක්‍රමේ ඒ විග්‍රහය තියෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණී ත්‍රිලක්ෂණේ විග්‍රහ කරලා තියෙන හැටි ඔය ක්‍රමයට.
ක්ෂය අර්ථය කියන වචනේ ගත්තහම ඒකෙත් අදහස් තියෙනවා, ලෞකික අදහස් තියෙනවා, ලෝකෝත්තර අදහස් තියෙනවා. ක්ෂය මොකද්ද? ඔය ක්ෂය කියන අර්ථයෙන් පෙන්නනවා. අදත් අපි භාවිතා කරනවා, නමුත් දන්නේ නැහැ කෝකටද කිව්වේ කියලා. ඒක යම් කිසි ළමයි යහපත් චරිතයක ඉන්නකම් ඒ ළමයා හොඳයි කියලා අපි කියනවා. එයා දුෂ්චරිතයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? කෙල්ල විනාසයි, කොල්ලා විනාසයි. අපි එහෙම වචනයක් කියනවා. කෙල්ල ඉවරයි, හැදිලා ඉවරයි, කොල්ලා ඉවරයි, ඌ විනාසයි. ඒක අයිතික මම මොකද බල විනාශ වෙලා තියෙන්නේ? මං එහෙමම කෙස් ගහක් වන්නේ ඔක්කොම තියෙනවා වගේ තියෙනවා කියලා ඌ කියන්න පුළුවන්. නමුත් අපි කියන ඒක විනාශ වෙලා සේවිලා. මොනවද සේවුනේ? ගුණධර්ම සේවිලා ගිහිලා දුස්චරිතයටපත් වුණාට පස්සේ කියන නම. අන්නේ වගේ යම්කිසි පුද්ගලී නිසි දේවල් අත්හැරලා අනිසි දේවල් කරන්න පටන් ගත්තෝ, අන්න ඒවා තමයි සේවිනේ. ඒවා අනිච්චං කයට්ටේන කිව්වේ ඔන්න දෙන්ටයි. නැවත හිතා ඉන්නේ මැරෙන එක අනිච්චයි, නැ විනාශේලා යන එක අනිච්චයි කියලා හිටන් කෙවෙන එක අනිච්චයි. ඔය විදිහට අදහස් ගන්නවා. අනිච්ච කියන්නේ මැරෙන එක අතුරුදහන් වෙන එක නෙමෙයි. අන්න අනිච්ච කියන එක තමයි විග්‍රහ කරන්න නොයෙක් ආකාරයේ විග්‍රහ කරලා දුන්නේ. මොකද අට්ටියේති හරාදි jigucchati අයංගුච්චතානන්ද සබ්බ සංකාරිතු අනිච්ච සංඥා කියලා. මේ අනිච්ච සංඥාව දකින්න ඕනේ. මේ ධර්මයේ දකින්න පටිච්චසමුප්පාදයේ දකින්න ඕනේ. පටිච්චසමුප්පාදයේ දැක්කහම මේ ධර්මයේ දකිනවා. ධම්මස පහළ වෙනවා. බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. පටිච්චසමුප්පාදයත් පටිච්චසමුප්පාද නිරෝධයත් යම් කෙනෙක් දැක්කනම් ඒකාන්තයෙන් හෝ සෝතාපන්නයි කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එනම් පටිච්චසමුප්පාදයෙන් මොකද්ද දකින්නේ? අන්න දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා එතන. අපි ලෝකේ බලාපොරොත්තු වෙන්නේ සතුටක් සැනසීමක්. ලෝකෙන් කවදාවත් වේදනාවක් දුකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිහින මාමාව බලාපොරොත්තු වෙන්නේ සතුටක් සැනසීමක්, ජයග්‍රහණයක්, පිවිදීමක්. හොඳ වැදගත් දෙයක්මයි. පුංචි ළමයකින් ඇහුවොත් එහෙම, පුතා ඉගෙනෙන්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට කියලා අහනවා. මම පට්ට හොරෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා එහෙමත් කියයිද? විද්‍යාඥයෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න, පොඩි එකා කටත් ඇද කර කර කියවන කියවා ගන්න බැහැ. ඉංජිනේරුවෙක් වෙන්න අම්මලා තාත්තලා කියපේ කාලා හරි උන් කියනවා. ඉතින් හොඳ ඒවා ගැන. ආයි ගොයියෙක් වෙන්න බලාපොරොත්තුවක් අතින කවුරුවත් නැහැ අතට. ගස් කෙරි කරන්නෙක් වෙන්න එහෙම කවුරුවත් නැහැ. පොඩි අය වෙන්නේ බලාපොරොත්තු වෙන ලිහිලම අය වෙන්න ලෝකේ. ඔහොම ඉතල දැන් කවුරු හරි තවත් මාසෙක ගහපුවා වැඩි හරියක් බුදු වෙන්න බලාපොරොත්තු වෙනවා නේ. පසපැත කහගන්න නියපොත නැතක් කමන්නේ නැහැ. බලාපොරොත්තුව බුදු වෙන්න. හොසාගින් මැස යන්න බැරි යමු. ඒකත් එක්තරා මාන්නෙට බුදු වෙන්න බලාපොරොත්තු වෙන හුඟක් ඉන්නවා. තරම තේරුම් ගන්න බැරුව. නියම විදිහට බුදු වෙන්න බලාපොරොත්තු වෙන එකින් නම් දඬු නමස්කාර කරන්න වටිනවා. හැබැයි ඒ බලාපොරොත්තු ඒක ඒ දෙල්ලමක් නෙමෙයි ඒක. අද හුඟක් බලාපොරොත්තු වෙන්නේ පොත්වල තියෙන වර්ණාවල් අහලා මාන්නිට දාගන්න දෙයක් නැතුව තව කූඩුවක් හදාගෙන. මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි බුදු වෙන්න ඉන්න කෙනෙක්. ඔය වගේ අදහස් තියෙන අය ඉන්නවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? ලෝක සත්වයා අනිසි දේවල් නිසි කියලා ගන්නවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර වෙන දේවල් වටිනවයි කියලා හිතාගෙන නීවරණයක් කරනවා නම්, ඒවා හොඳයි කියලා හිතාගෙන නිගමනයකට බහිනවා නම්, අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් තොරව තවද්දයක් ඉතුරු නොවෙනවා නම්, අවිද්‍යාවේ නිගමනයක් හැරෙන්න එක වෙන මොකද්ද? ධර්මානුකූලව මෙන්න මේ ටික දකින්න ඕනේ. මේක අවිද්‍යාවේ නිගමනයක් මිසක් වෙන කුමක්ද කියන එක.
අන්න එහෙම දැක්කහම තමයි ඔහුට නිසි අනිසි පේන්න පටන් ගන්න. මොනවද නිසි? මොනවද කරන්න කියන්නේ නිසි දේවල්? කරන්න කියන්නේ අනිසි දේවල් මොනවද? ඥාන ගෝචරෝ දකින්න පටන් ගන්නෙ මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ යථාර්ථය දැක්කට පස්සේ. අපි විවිධ විදිහට හිතනවා, කියනවා, කරනවා. විවිධ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න. මෙන්න මේ වෙලාවට බලන්න ඕනේ. මම මේ විවිධ බලාපොරොත්තු ඇති කරගත්තේ මොන හේතුවෙන්ද? ඒ බලාපොරොත්තු මොනවද කියලා බලාගෙන යන්න ඕනේ. අන්න බලනකොට පේනවා විද්‍යාවේ බලාපොරොත්තුවද්ද මම මේ ඇතිගෙන තියෙන්නේ, අවිද්‍යාවේ බලාපොරොත්තුවද්ද කියලා. ඒක පේන්න පටන් ගන්නවා. දහම් දැක්කට පස්සේ, දහම් බණ ඇහුවට පස්සේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා සත්පුරුෂ සංසේවනයේ සද්ධාර්ම ශ්‍රවණයේ ලැබුණාම අන්න යෝනිසෝ මානසිකාරයේ තමන්ට අවස්ථා වෙනවා හිතන්න. ඒ රාජි බලන්න පුරුදු වෙනවා. ඔය ක්‍රමයට අන්න ඒ විලාදි පේන්න පටන් ගන්නවා. මම මේ දොස්තර කෙනෙක් වෙන්න, එතකොට ඒ වගේම ඉංජිනේරුවෙක් වෙන්න, නඩුකා එහෙම විනිශ්චයකාරයෙක් වෙන්න, ඉතින් විවිධ ආකාරයෙන් අදහස් කළේ. එහෙම වුණොත් මොකද්ද හම්බෙන්නේ දෙය කියලා පරික්ෂා කරලා බැලුවානම්, ඒකේ අවසානිය කොහොමද බැලුවානම්, ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාසින් කෙලවර කරන අවුරුදු 80ක් 90ක් ඉඳලා පෙන්සනෝ ගිහිල්ලා කියලා ඉඳලා කරගත්ත දේකුත් නැහැ, මොකුත් නැහැ, අන්තිමට මැරිලා ගියාට පස්සේ විනිශ්චය කරපු හම්බෙච්ච දේකුත් නැහැ, ඉතින් දොස්තරලා වෙදකම් කරනවා කීක බලාපුවාම කරලා තියෙන්නේ මොනවද කියලා අනුගේ සල්ලි කඩায়න කාලා මිසක් වෙනෙහිකුත් නැහැ. බලනකොට හරියටම බැලුවොත් ඉතින් ওই જાතියව තමයි කරලා තියෙන්නේ. ඉගෙන ගත්තේ කොහොමද බැලුවොත්, ජාතික ධනෙන් ඉගෙනගෙන ඊට පස්සේ සස්රාවේ මොකද කරන්න කියලා බැලුවොත්, නොමිලේ කරන්න තියෙන සේවයේදී ගිනි කන සේවයක් හදාගෙන, ඉතින් මරණාසන්න මොහොත වෙනකොට මෙලෝදියම් කර්මේ ඵල දීලා කෝටියෙන් කෝටිය හම්බ කරපු අය. නමුත් බලනකොට ඉන්න සෙනක් තියෙන සෙනක්වත් නෑ, ආගියතක් නෑ, නව ප්‍රසිද්ධ තිබුණේ පුළුවන් කල් විතරයි. මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා හිතලා බැලිය යුතු දේවල්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාසින් කෙලවර වුණා මිස එතනින් එහාට ගියාම වෙච්ච දෙයක් නැහැ. මේවා යම් යම් හේතු උඩ කියන්නේ. එක්තරා මහත්තයෙක් මං ගිහි කාලේ ඉන්නකොට ඇල්සේසන් බලුපැටිය ගිරක් දුන්නා. ඒ කාලේ සිරිතක් තිබුණායි කවුරු හරි ආපුහම නිතර මං ඔහ හොයනවා බලනවා. සමාධියටත් එමු කරලා බලනවා කවුද මේ කොහොමද කියලා. ඒ අවස්ථාවක මට දැක්ක එක්තරා ડોක්ටර් කෙනෙක් අර බලු හැටියා එතෙන් උපදින්න හේතුව බලනකොට එක්තරා කාන්තාවකගේ බඩට ආපු දරුවෙක් ගබ්සා කරලා තියෙනවා. ඒ පාප කර්මයේ තමයි ඵල දෙන්න ආවේ. හදිසි අනතුරක් කියලා දොස්තර මැරිලා තියෙනවා. වැඩිපුර විස්තර කොහෙද කියලා කියන්නේ මේ ලංකාවේ නෙමෙයි, කොළඹ පැත්තේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බල්ලා වෙලා උපන්නා ඒ පැත්තෙම දෙනක. ඇල්සේසන් බල්ලෙක් වෙලා. හැබැයි මට ගෙනත් දුන්නාට මම බැලුවා මෝ හදන්න පුළුවන්ද? වේනා මුගේ කට ඇතුළට ගිනි වතුර වැක්කිරුණා වාගේ දෙයකින්. පිච්චිලා මැරෙන මානසිකත්වයක්, කායිකත්වයක් මූ ලබලා තියෙන. අර දුන්න බෙහෙත යට වලපාපු හැටි. ගබ්සා කරවල හිටන දරුවා මරපු එක බලපාලා තියෙන ආකාරය, එක දරුවේ නෙමෙයි තවත් එහෙම කරලා තියෙන එකනිකය. ඉතින් මේක අර බේත් එහෙම විදලා ඔක්කොම කරලා ගෙනත් දීලා කිව්වා තව බේතක් විදින තියෙනවා කියලා. උඩ පොතකුත් ගෙනත් දීලා මෙන්න මේ බේත අවල් දවසෙන්ලු විදින්න ඕනේ. එදා වින්න හම්බුන්නේ අර කියන විදිහටම වමනේ ගියා පැත්ත වැහැන්නා. ලී පාටට වමනේ ගියා, ගියා දවස් ටිකක් ගියා මලා. පුදුම 10ක් විඳ මැරෙන්න. මැරිලා ගිය තැන බලපුවාම ඊට වඩා හපා. බල්ලා වෙලා හිටියන කමක් නෑ. දැන් කාට කියන්නද මේවා? මේ ලෝකේ ස්වභාවයක හැටි ඔය කියන්නේ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාසී ආරම්භ වෙච්ච තැන තමයි දොස්තර. දන්නවනම් එහෙම මොනවද කරන්නේ ඒගොල්ලෝ? මොන නිගමනයක් ගනීද? එහෙනම් ඒ ජරා මරණේ දොස්තර කියන කයේ ජරා මරණ විතරක් නෙමෙයි,
අන්තිමට ජරා මරණේ කල්ප කීයක් යනක කොච්චර නැන්නකො අවුරුදු කෝටි කීයක් විඳින්නද? මොකද හොරගත් එක. අන්නේක යථාර්ථිය දැකනම් පේනවා අනිත්‍ය ලක්ෂණේ හැටි. එනම් මෙයා පරිහරණයට නිසිදමේ රැකී ආරක්ෂා. රැකී ආරක්ෂාව නම් හොඳයි තමයි වෙදකම් කරන එක. යුක්තියෙන් සාධාරණත්වයෙන් ධර්මීෂ්ඨ දේ කළා නම් හරි වැදගත්. දෙවියෙක් වෙන්නත් තිබුණා එතුමන්ට. අලුතලමින් ඉහට යන්නවත්. ඒ ගියත්ින් අවසානේ වැඩක් නැහැ. ඒකත් ගෙවිලා ගිහින් ගිවිලා ඉවරනවා. මේකත් ඉවරන එක. එහෙම හරි බේරෙන්න තිබුණා. නමුත් ඕවා මතක් වෙන්නේ නැහැ. සල්ලි මතක් වෙනවා මිසක්. කාම සම්පත් මතක් වෙනවා මිසක් ඕවා එකක්වත් මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ඒ ස්වභාවය යන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මේ තත්ත්වට ආනාන්තර කුලමල්ල ලොකුකම් ඔක්කොම හිතාගෙන හිටියට හරි වටිනවා කියලා. මේ අවසානිය බලපුවාම ඔන්න ඒ විදිහේ දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරෝලා. රාගීට පොළඹෝලා. අන්ත දුක්ඛිත තත්ත්වයේ මී යන දෙයක් කරන්න තමයි හදලා දීලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ ඔක්කොම තත්ත්වර ආනාන්තර වල හැටි. ඒක තමයි කිව්වේ ඒක අවසානිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායස සම්භවಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියලා පහල කරලා දෙන්නේ ඕකයි කියලා. නරකේ ලෝකයා නරකයි කියන එකකින් නෙමෙයි මේ පහල කළේ. ලෝකයා ප්‍රියමනාප දෙයා පස්සේ ගිහිල්ලාමයි. මෙන්න මේක දකින්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. ලෝකයා මේ සියලු දුක්වලට කොටු වෙලා තියෙන්නේ. ප්‍රියමනාප වටිනවයි කියන ආව දෘෂ්ටිගත වෙච්ච දේවල් පස්සේ ගිහිල්ලා. ඊපස්පස හඹා ගිහිල්ලා ඊපස්පස ආස්වාදයේ වහල් වෙලා ඒ වයින් මත් වෙලා කරගත අපරාධ නිසා අප්‍රමාණ කාලයකට මේ මිනිස්සේ කියලා වපන්න අවුරුදු 25න් 30න් 40න් 50න් යමක් කරගන්න හම්බුනේ ওই ටිකේ මොන හරි කරගත් හරියක් ධන ගගා බල ගගා ඉන්න කාලෙත් ගෙවිලා ගියනවා ඒකට අවුරුදු 60 70 වගේ ගියලා පස්සේ යාගණ්ඩේ ගණ්ඩවරු එස්පී නැතුව කන් ඇහෙ නැතුව කුදු ගෙහිලා ගිහිල්ලා හැරවිටියෙන් ගිහිලා මැරිලා යන කාලේ ඉතුරු ටික යනවා තරුණ වයසයි මැදි වයසයි කියන ওই දෙකේ හරියක් තියෙනවා නම් යමක් කර කියා ගන්න තිබුණ කාලේ ඔච්චරයි. ඒ කාලේ තණ්හාවෙන් බරිත වෙලා කාමයේ මුසපත් වෙලා ගිහිලා කටේ දොකර ඉඳන් අවුරුදු කෝටි ගානකට ගොඩ ඉඳ බැරි එකක් හදාගෙන මැරිලා යන්නේ. මේ ලෝක தත්ත්වය මේකද කියලා දැක්කහම අවිද්‍යාව වෙහිච්ච ලෝකයා හොඳයි කියලා පිළිලා නැතින ඕක මිසක් වෙන මොකද්ද? එන අවිද්‍යාව පත්‍ය සංඛාරා මිසක් ලෝක සත්‍ය මොනවද විද්‍යාවෙන් යන තැන? අති දුර්ලභ පහළ වෙච්ච සම්මා සම්බුද්ධ ශාසනයක් ඇහි ඇහි පිනිපිනී සිටින්දී ලෝක සත්‍යෝ ඉන්නේ උතන නම් තවත් මොනවා ගැන කතා කරන්නේ අබුද්ධෝත්පාද කාලෙක කොච්චර අනාතද මෙන්න මේක දකින්න ඕනේ මේ විදිහට දකින්නොත් මේ ප්‍රිය සම්පත් ප්‍රියමනාප කියලා කියන්නේ මහා මරවුගුල් අනන්ත කාලයක් දුක් විඳවන හැදිලා තියෙන මරවුගුල් මිසක් වෙන මොනවද කියලා දැක්කදාට හරි වටිනවා කියලා තිබිච්ච අවිද්‍යාවේ දෘෂ්ටිය බලයින් දෙදි කැපිලා යනවා මරවුගුල් වල මොන වටිනාකමක්ද මේ තරම් මහා භයානක දෙයක් තව තියෙනවද අන්න දුක්ඛම් බයට්ටේන බයහර්තෙන් දුක දකින්න වහපෝබු මත්පැන් බඳුන වාගේ වහදාපු මත්පැන් බඳුන වාගේ මත් වෙනවා ඒක තියෙනවා ඔක්කොම හරි හැබැයි දාලා තියෙන වහ වහ මිශ්‍රයි බිවොත් වෙනසෙනවා අන්න ඒ වගේ පංචකාමියෝ නැමැති වහ බඳුන් පහක් තියෙනවා පංච සුරා ඉතින් ඕරේ පිටි සුරයි මල් සුරයි කිය කී හිටියට හරියන්නේ නැහැ පංචකාමී නැමැති සුරාවක් තියෙනවා. ඔය පංචකාමී නැමැති සුරාවෙන් මිහිරියාවටපත් වෙලා මිහිරියාව විඳිනවා. සුරා මිහිරි. ඕකේ මත් වෙනවා. නිවන් දකින්න බෑ තව. තව ටිකක් ඉන්න ඕනේ ප්‍රමාද වෙනවා. මම හවල් එක කරා කියලා ලෝකේ කවුරු හරි කෑල්ලක් කරන් අල්ලගෙන තහන එතන හිර වෙලා ඉන්නවා. ඉඳලා මැරෙලා යනවා. ගිහිලා අපාගත වෙනවා. සුරා මිහිරි මජ්ජපමාදට තහන කුල අපාගත වෙන්නේ හොමයි. මත්පැන් බොන එක තියෙනවා ඒක දුස්චරිතය හොඳයි කියලා කියනවා නෙමෙයි ඒක වෙන මාංශයක් ඒක පංච දුස්චරිතවල පස්වෙනි කාරණේ මේක පංච ශික්ෂාවේ පස්වෙනි ශික්ෂාව ඔව හරියට විග්‍රහ කරලා තේරුම් ගන්නට වෙනවා ඉතින් මෙහෙම දැනගත්ත දාට මොකද වෙන්නේ අනේ මේ ලෝකේ සුන්දරයි ප්‍රියයි මනාපයි වටිනවා කියලා යම් තාක් අදහස් ගත්තානම් මියා මරවුගුල් කියා දැක්ක දාට බයාර්ථයෙන් දකින්න පටන් ගන්නවා මහා සුන්දරාර්ථයෙන් දැකපුවා අර පුංචි කාලේ පුංචි ළමයාගෙන් කවුද වෙන්න ඕනේ හපුවා මම දොස්තර වෙන්න ඕන කිව්වේ කෙනාට දැන් ඕක දැනගත්තාට පස්සේ කවුරු වෙන්නද හිතෙන්නේ
අන්න අවිද්‍යාව නිගමනේ පැත්තකට යනවා. එන එතකොට තමයි දකින්නේ ලෝකේ සැපගෙන දෙනවා කියලා කියන පංචකාම වස්තු කියන්නේ මර උගුල්. ඊතරම් භයානක එකක් තවත් නෑ ඇසුරු කරන්න. ඕව ඇසුරු කරන්න කියලා මිදෙන්නේ කවුද? බැලු බැලු පැත්තෙන් විනාශයට පාර කැපෙනවා මිසක් වෙන කීමක් නෑ කියලා. නෝනින් මෙහෙ යන්නේ යථාර්ථයේ දකින්නකොට තමයි අන්න දකින්නේ අනිත්‍ය ලක්ෂණේ දකින්න ලෝකේ ආස්වාදී. මෙන්න මේකට කියනවා ප්‍රඥාවෙන් දුක්ඛ ආරි සත්‍ය දකින්නෝ. එන දුක දකින්නවා කියලා දකින්නේ දුක් වේදනාවේ විදින දුක නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න ලෝකේ යථා ස්වභාවයේ විදිහට. සුන්දරයි ප්‍රියයි මනාපයි කියන ලෝකේ මහ භයානකයි නේ කියලා දකින්නෝ. අන්නේදාට ඒ ඇලුම් කිරීමත් ඇරලා යනවා. අන්නේ එක තමයි දකින්නේ දුක සමුදය. මොකද්ද? ඔය ආස්වාදියේ හරිය වටනවා කියලා හිතාගත්තේ මහා භයානකයක් නේ කියලා දකින්නට දුක්ඛාරිය සත්‍යය දකින්නෝ. දකින්න මොකද වෙන්නේ? මෙච්චර කල් මේ දුකට වැටෙන්න මුල් වුණේ මොකක්ද? ඔය ආස්වාදියෝ නේද කියලා ඒ මොහොතේම දැකලා ඉවරයි. දුක සමුදය දකින්නෝ. මේකේ මිදුණ නම් ඉදත් අදත් මතුවලත් කවදාවත් දුකක් නැහෙනි. දුක නිරෝධයේ දකින්නෝ. මේ ධම්ම අවබෝධ කරගත්ත ඥානීට ගෝචර වෙච්ච එක නිසා නේද මේකේ මිදෙන්නේ? මේ ධර්ම අවබෝධය ලැබුණේ. එනම් මේ ධර්ම අවබෝධය ලබා ගන්න නම් ප්‍රඥාවෙන් ධම්ම අවබෝධ කරන් විමර්ශනය කරන්න ඕනේ. හේතු නිල ලැබෙනවා මිසක් උඩ බලාගෙන ගියා බිම් බලාගෙන ගියා කකා හිටියා නොකා හිටියා එහෙම එකකින් නිවන් දකින්න බෑ කියලා දකිනවා. උද බලාමාසයෙන් නෙමෙයි නිවන් දකින්නේ ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා කියලා දකිනවා. අන්න දැක්කට පස්සේ බුදුරන් වහන්සේ ළඟදී යම් තරමක් නිවන් දැකලා තියෙන ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා මිසක් වෙන මොකක් කරලාද? ඉඳගෙන නැගිටිනකොට මොකද හැක්කේ? ඉඳගෙන ඉඳගත්තා පුතජනයා නැගිටිනකොට මාර්ගඵලලාභියා. එක්කෙනෙක් දෙන්නේද කී දෙනෙක්ද? ඔය විදිහට කොච්චර නිවන් දැක්කද? එහෙනම් දැක්කේ මොකක් නිසාද? ප්‍රඥාවෙන් බණහාරා විමර්ශනය කරනකොට ලැබිච්ච ඥානෙ. චතුරාර්ය සත්‍ය දැකේ තෙන්ති. ඉතින් මෙන්න මේ ක්‍රමයේ දකින්නවා. මේ දැක්කට පස්සේ තමන්ට මිදෙන්න පුළුවන්කමක් ලැබෙනවා ධර්මාවබෝධය ලබාගෙන. ඉතින් හොඳට ප්‍රඥාවෙන් යුක්තව යථාර්ථවත්ව බණහන්ඳ පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ සත්‍යාවබෝධය ලැබෙනවා. ඒක සත්‍යය දැක්කම අනිත් සත්‍ය තුන දකින්න ඒ විදිහට.